පවතින පින්වදනේ මූල හයක් තියෙනවා. මූල හයකින් තමයි මේ ලෝකයේ පවතින්නේ ආරම්භ වෙන්නේ. ඒ මූල හය තමයි පින්විතුයි. කුසල වශයෙන් මූල තුනකුත් අකුසල වශයෙන් මූල තුනකුත් තියෙනවා. අලෝභ අවේශ අමෝහ කියලා කුසල මූල තුනකුත් ලෝභ ద్వේෂ මෝහ කියලා අකුසල මූල තුනකුත් මේ විශ්ව ධාතුවේ තියෙනවා. අපි කරන හැම පිනක්ම හෝ පවක්ම හෝ කෙරෙන්නේ පින්වතුනි ඔන්නෝයේ මූල හයෙන් එක හයෙන් තුනකින් හෝ දෙකකින් හෝ එකකින් මොන දෙකද ඔබ පවක් කළා පිනක් කළා ඔය මූල හයෙන් කොටසක් තමයි ඇදලා ඉන්නේ. එතකොට පින්වතුනි ඔබ පිනක් කරන්න පුළුවන්. ඔන්නේ පින කරන වෙලාවට අර අලෝභ අද්වේෂ අමෝහ කියන කරුණු තුනම මූලික වෙලා කියලා දත් පුළුවන්. එහෙම නැත්නම් ඕක අලෝභ අද්වේෂ කියන දෙක විතරක් මූලික වෙලා කියලා දත් පුළුවන්. මහා මෝහ සහගතයි. නමුත් කිසිම ලෝභකමක් නැහැ. කෙනෙක් දානයක් දෙනවා. දානයක් දෙනකොට එයාගේ ඔළුවට වැටිච්ච කරුණු කාරණා අනුව එයාට හිතෙනවා හාමුදුරන්ට දන් දෙනවට වඩා හොඳයි අර ළමා නිවාසේ කියන ළමයින්ට දානයක් දෙන්නේ. ඔය කතාවේදී ඉන්නවා ආදි වශයෙන් ප්‍රකාශයට පත් කරලා ඒ පුද්ගලයා ගිහිල්ලා දානයක් දෙනවා පින්වතුනි කාටද? අර අනාථ නිවාසේ කියන දරු පිරිසකට. ඒ දානේ දෙනකොට පින්වතුනි ඒ මිනිස්යාට හිතට ඇවිල්ලා තියෙනවා එක කාරණාව මම මේ මින්නේ නමේ අයින්දක ළමයින්ට කන්න ටිකක් දෙන්න ඕන. බොහොම කරුණාවක් පහළ වෙලා තියෙනවා. බොහොම මෛත්‍රී සහගතව අනේ මේ අහිංසක ළමයි මම මේ ළමයින්ට කන්න ටිකක් දෙන්න ඕනි කියන හැඟීමෙන් යුක්තව පින්තුණිය අර දානේ පූජ කරනවා අර දරුවා. නැත්තම් දානේ දෙනවා අර දරුවා. ඒ දානේ දෙන වෙලාවේ පින්තුණිය කරුණාවන්ත හදවතක් තිබිච්ච නිසා ඒ කෙනාට තිබුණා මොකක්ද? ඒ කෙනාගේ එක මූලයක් තිබුණා ඇත. ඒ තමයි අද්වේෂ මූලය. ඒ වගේම මම මේ දාණය මේ මනු මේ අහිංසක දරුවන්ට දෙන්නෝනේ මම උපයාස පෑගත්තු ධනෙ. කිසිම ලෝභකමක් නැතුව පින්තුනේ තමන්ගේ ධනෙ වියදම් කළා අර මිනිස්සයා විසින් අර දාණය පූජ කරනවා. එහෙනම් ඒ වෙලාවේ තව මූලයක් එතන තිබුණා. අලෝභ මූලයක් එතන තිබුණා. නමුත් ප්‍රශ්නේ තිබුණේ මොකක්ද? මෝහ සහගත දානේ කියන්නේ මොකක්ද කියලා අඳුරගෙන නැහැ. දන් දෙන්නම නම් මේ ලෝකේ දන් දීලා ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. දානයක් දීලා මහා කුසල විපාකයක් සිද්ධ කර ගන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨ පිරිසක් ඉන්නවා කියලා දන්නේ නැහැ. ඇයි අපි දානයක් දෙන්න ඕනේ කියන එක දන්නේ නැහැ. අන්න ඒක නිසා පින්වතුනි මේ කරපු කින මෝහ සහගත එහෙනම් පින්වතුනි මෙතන තිබුණේ මූල දෙකයි. හේතු දෙකයි තිබුණේ. මොනවද හේතු දෙක? අලෝභ ආදේශ විතරයි. මෙන්න මේ පුද්ගලයා කලුරිය කරන වෙලාවට මේ පුද්ගලයා මැරෙන වෙලාවට ඒ පුද්ගලයාගේ අවසාන සිත හරහා මෙන්න මේ කර්මය ඇදිලාවන මේ පුද්ගලයා නැවත මිනිස්සෙක් වෙනකොට අපි හිතමු මේ මිනිස්සයා මැරිලා ආයි මිනිස්සෙක් වෙනවා කියලා. අන්නේ මනුස්සයා වෙනකොට ඒ මනුස්සෙක් වෙන්න ඒ මනුස්සයාට පරිසම් දුන්නේ ඒ කුසලය ත්‍රි හේතුකයිද දි හේතුකයිද? දි හේතුකයි. මනුස්සෙක් වෙන මොහොතේදී ඒ මනුස්සයාට පරිසම් දුන්න කුසලය මනුස්සෙක් වෙන්න පරිසම් දුන්න කුසලය දි හේතුකයි. අන්න යාට කියනවා පින්වතුනි ද්විහේතුක ප්‍රතිසන්දිලාභී කියලා. යමෙක් දානයක් දෙනවා මහා සංඝරත්නයේ ගුණ සිහි කරගෙන අති උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේගේ අප්‍රමාණ ගුණස්කන්ධයක් හිතේ දරාගෙන ඒකා සමාන වෙච්ච තව උත්තමෙක් හිටියානම් ඒ උත්තම වූ තථාගතයන් වහන්සේ බව දැනගෙන ඒ තථාගතයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය දීපක් කළ ඒ උත්තම පිරිසටම දානයක් පූජා කරනවා කියන මහලු හැඟීමෙන් යුක්තව
කිසිම ලෝභකමක් නැතුව කරුණා මෛත්‍රී පෙරදරිව දානයක් සිද්ධ කළ අන්නේ දානය කරපු පුණ්‍ය ක්‍රියාවේ ලැබිච්ච ආනිසංසය එහෙම නැත්නම් ඒ කරගත්තු කර්මයේ පින්වතුනි ඇදිලා වුත් අවසාන සිත හරහා ඒ කර්මය නිසා ඒක හේතු වෙලා නම් අර ඊළඟ මනුස්ස ආත්මය යට ලැබුණේ අන්නේ පුත්කලයා ත්‍රි හේතුකයි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභීන්ට විතරයි ඒ ආත්මය තුන නිවන් දැක ගන්න පුළුවන් මම නැවත වතාවක් කියනවා ඒ ආත්මය තුන නිවන් දැක ගන්න පුළුවන් ධර්මයේ හරියට අල්ල ගන්න පිංගුනි වැරදියට අල්ලගෙන දහම් දේශනා කරන උත්තම පිරිසට නිന്ദා අපහන්ස වෙන ආකාරයෙන් කටයුතු කරන්න එපා. ඒ අද්දවේ තුර නිවන් දකින්න බැහැ දි හේතුක ප්‍රතිසන්දි ලාභේ. එහෙම පිරිස ඕනේ තරම් ඉන්නවා. දානයක් දෙමු කිව්වොත් අත්ත පය හොත්තට දිගාර දාන දෙනවා. අපි කියන්නේ අත දිගාරන දන් දෙනවා කියලා. ඒ වගේම හරිම කරුණාවන්තයි ස්වභාවයෙන්. හැබැයි බණ කොච්චර කිව්වා කියන බණෙන් බින්දු මාත්‍රයක්වත් තේරෙන්නේ නැහැ. කියන බණෙන් බින්දු මාත්‍රයක්වත් තේරෙන්නේ නැහැ. බණ අහනවා 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 කිසි දෙයක් ඔළුවට යන්නේ නැහැ. අන්න බින්දුගේ විහෙතුක ප්‍රතිසන් දිලාදී. හැබැයි දැන් කාටවත් පුළුවන්ද අල්ලපු එක්කෙනාට කියන්න මේ ඔයා දිහෙතුකයි කියලා. ඔක්කොට විතර එහෙම කියයිද දන්නේ නැහැ ගෙදර ගිහිල්ලා. අල්ලපු ගෙදර එකයි නුදේ විදුරු අතු ගන්නකොට වා වර ඇහුවනේ නවත් මොකු තේරුන්නේ නැහැ ඔයා දිහෙතුකයි. ඔයා කියන්නේ යන්න එපා. ත්‍රිහෙතුකද කියලා කියන්න අපිට බෑ. ඒ කියන්න පුළුවන් කාටද? තථාගතයන් වහන්සේ. අපිට කියන්න පුළුවන් කාරණාවක් ගැන නෙමෙයි මේ කියන්නේ. හැබැයි මම ඔබට කියන්නේ පින්වතුනි ඔබට තව කෙනෙක්ව විවේචනය කරන්න අයිතියක් නැහැ. මොකද ඔබ කිසි දෙයක් දන්නේ නැහැ. ඔබට මේ ඇහැට පේන දේෙන් කිසිම කෙනෙක්ව විවේචනය කරන්න යන්න එපා. ඇහැට පේන දේෙන් කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න යන්න එපා. ලෝක අමාරුවක වැටෙන විනිශ්චය කරන්න කියොත් මේ ඇහැට පේන දේ බලන්න. ඔබ කොහොමද දන්නේ කොච්චර කෙලස් තියනවද කියලා? ඔබ කොහොමද දන්නේ ත්‍රි හේතුකද කියලා? ඔබ කොහොමද දන්නේ ත්‍රි හේතුකද කියලා? ගෙදර අම්මා ඉන්නවා. හැමදාම අම්මට කියනවා අම්මේ යන්න බණහන්. අම්මේ යන්න බණහන්. අයියෝ අම්මේ අවුරුදු 60ක් ඉතේ බණහන. කොහොම එකක්වත් අවබෝධ වෙලා නැහැ නේ. ඔය බයිනවනේ අපිට. ආදී වශයෙන් ඔබ කියන්න පුළුවන්. අවුරුදු 60ක් ඉතේ බණහන් කියලා කිසි දෙයක් තේරුම් ගන්න නැහැ මේ මිනිස්. යන්න යන්න බණහන්. ඇදගෙන යනවා. ඔය එකක්වත් බලන්නේ නැහැ පින්තු. ඇයි? අපි කොහොමද දන්නේ ත්‍රි හේතුකද කියලා? අනිත් එක අපි කොහොමද දන්නේ පෙරම් පුරණ බෝධිසත්වයද කියලා? පෙරම් පුරණ බෝධිසත්වයේ පින්තුනි කවදාක්වත් මේ සත්‍යධර්මය අවබෝධ කරගන්නේ නැහැ නේද? අවබෝධ වුණොත් මොකද වෙන්නේ? සෝදාපන්න බලය දෙනවනේ. සෝදාපන්න බලය දෙනවම මොකද වෙන්නේ? එදින ඥාන ආයි පුළුවන් නම් මේ මෙත සාසනයකට යන්නේ. ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේ නම. එහෙම නැත්නම් අග්‍රස්ථාවක පාරමිතා පුරායෙන මහා උත්තම පිරිස. තවත් තථාගතයන් වහන්සේගේ සාසනයක මොනවා හරි අගතනතුරු පතාගෙන ඉන්න පිරිස. ඒ කිසිම කෙනෙකුට පින්විතර නිවන් දක්ින්න බෑ. මේ අද්දවේ තුල සෝතාපන්න ඵලයක් ලැබෙන්නේ. දිහෙතු ගැටි විතරක් නෙමෙයි. එහෙම පිරිසුමුත් ඉන්නවා. එහෙනම් ඔය හැමෝම දිහා බලලා ඔබට කියන්න පුළුවන් කමක් තියනවාද? ආ ඔබ මෙහෙමයි. ඔබ මේ බණ ඇහුවා. තේරුන්නේ නැහැ. ඔබ මොඩේ. කියන්න පුළුවන් කමක් තියනවාද? නැහැ. ඒක නිසා පින්වතුනි සත්‍යමේ අහන්න එන්නේ නැති අයට නිගා කරන්න එපා. සත්‍යමේ අහලා කිසි දෙයක් තේරිච්ච නැති අයට නිගා කරන්න එපා. අන්න ඒක නිසා තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ සාසන දෙකක් පෙළේ එකක් ප්‍රඥා සාසනය අනිත් එක කරුණා සාසනය. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභීන් මේ කරුණා සාසනය තුල සැනසෙනවා. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලාභීන් කරුණා සාසනය සහ
කහා කියන්නේ මොකක්ද? දෙකම හොඳට මතක තියාගන්න. කරුණා ආසාසනය සහ ප්‍රඥා ආසාසනය කියන දෙකම පූර්ණේ කරන්න ඕනේ. නිවන් දැකගන්න. එහෙනම් කවුරු හරි කිව්වොත් එහෙම ඔය පින් කරලා වැඩක් නැහැ. පින් කරාම සතර දික් වෙනවා. කොහෙන් හොයාගත්ත බණද පින්වත්? කවුරු කියපුවද කියලා මට හිතාගන්න. ත්‍රිපිටකයේ කිසිම තැනක එහෙම සඳහනක් නැහැ. මා වික්කවේ පුඤ්ඤානම් බාහිත්ත සුඛං තේතම් වික්කවේ අදිවචනම් පුඤ්ඤන්ති කියලා සතාගතයන් වහන්සේ කියන්නේ. මහණෙනි පිනට බිය වෙන්න එපා. සුඛයට කියන තවනම පින කියන්නේ. සුමනා සූත්‍රයේ සුමනා සිටුදීනියට කියනවා. සුමනාවනි දන් දිය යුතුමේ පින් කළ යුතුමේ. මිනිස්සු වන්ට දෙවියෝ වන්ට ශ්‍රමණ වන්ට නිවන් දක්නා තුරු මේ පින මහෝපකාරී වෙනවා.